ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න කීප දෙනෙක් හොඳේ 34ක් ඉන්නේ අනිත් අයලා සහභාගී වෙන්න කියන්න මේ 34 ඉන්නේදිත් අරගන්න අවසානයේදිත් අරගන්න ඕනේ හොඳද බලන්න මේ ඔයාලට මතකයි නම කිව්වා මේ මේගොල්ලන්ට හරියටම මේ දින කාලවකවාන නිර්ණය කරගන්න හිම බෑයි කියලා නේද අඩුම ගානේ පන්සලක් තිබිර පන්සලවත් ඇසුරු කරනවා නම් පුළුවන් අර පොයේ දවස්වලට ඒක ඇසීම් කියලා හැම තියෙනවනේ එතකොට නේද ඒ වගේ මොකද සාමාන්‍යයෙන් හා පන්සලක ඉන්න ස්වාමීන් වහන්සේගත් කෙනෙක්නේ එතකොට ඒ වගේ කරුණු කාරණා කියා දෙන්න නේද දැනුම සපයන්න පුළුවන්කම තියෙනවා මෙහි එහෙම මේ ප්‍රදේශයේ එහෙම නැහැ ඒ වගේ ඇසුරු කිරීමක් නැහැ ඉතින් අන්තිමේ දැන් කොහොම හරි මාස 6කට වඩා නම් දැන් ඉක්ම වෙලා තියෙන්නේ දැන් නම් බබුන්ට එන්න වෙලාවත් හරි කියන එක කියවුණා නේද එක්කෝ අසනීප වෙන්න ඇති නේද මේ මුලා දෑනින්ට යාව නිදහස් කරන්න අමතක වෙලා වෙන්න ඇති කියන මතය තිබුණා නේද ඔය වගේ තියෙනවා ඊට පස්සේ බලමුකෝ මෙතන නම් බලන්න අන්තිමට විමසුවේ අලුත් මුලා දෑනියෝ පුංචිරාල වෙදරාලගේ මිනිහා අනුමානයක් නැහැ මැරෙන්න ඇති ඕකීය සාමාන්‍ය හිරගෙදරට ගිහිලා නේද දුක් විඳින්න වෙනවා හිතේ අමාරු විශේෂයි මොකද බොරු චෝදනා වලට ලක් වෙලා ඉන්නේ බබුන් නේද එතකොට හිතේ අමාරු ඒක මේ සෑහෙන කාලයක් තනි වෙලා ස්ථිර ගෙදර ගත කරන්න වුණාම නොකලවරද්දකට එහෙම ඇත්තට වෙන්න පුළුවන් නේද පුංචිරාල ඉදරාල කියනවා මිනිහා අනුමානයක් නැහැ මැරෙන්න ඇති කියන. පුංචි මණිකාගේ හද දෙදරුම් කෑවේ එක කිව්වහම ඒක අහපු පුංචි මණිකා බොහොම ආදරය කර කෙනෙක් නෙමෙයිද තමන්ගේ සම්පුරුෂයාට බබුන්ට හද දෙදරුම් කෑවේ කියලා කියනවා. ඈ තමාගේ ලොකු ඇස් දෙක වෙදරාලගේ මුහුණට හෙළූ ගමන් නොසැලී සිටියාය. ඒ කියන්නේ අදහා ගන්න බෑ නේද? ඒ වගේ දෙයක් විශ්වාස කරන්න බෑ වගේ බොහොම මේ ඇත් දෙක දල්ලාගෙන බලා හිටපු ආකාරය පුංචිරාල ගැන පුංචිරාල දිහා ඔයාලා දැන් චිත්‍රව මැවෙන්න ඕනේ. එයා තව ටික අසරණ වෙනවා මේ අවස්ථාවේ කහපුවාම නේද? එහෙම දෙයක් වෙලා නම් එහෙම තමන්ට මොකද වෙන්නේ? අනාගතේ අඳුර වෙනවානේ තනියෙන් දැන් එක එක්කෙනා ගමෙන් මිය යනවා එක්කෝ තම අතහැරලා යනවා එහෙම නම් මිය යනවා නේද? ඒ වගේ ගමක රුදුරු ව්‍යසන තියෙන ගමක ඉන්නත් බීතිකාවක් වගේ තියෙනවනේ නේද කොහොමත් ඈ තමාගේ ලොකු ඇස් දෙක වෙදරාලගේ මුහුණට හෙළූ ගමන් නොසැලී සිටියා. ඕ මං හිතනවා මිනිහා මැරිලායි කියලා. හිරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටියේ මැරෙනවා. වැඩිමත් ඔය බබෝන් වගේ හයි හත්ති ඇති මිනිස්සු. ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් තියෙනවා ඈ. මිනිස්සු හිරගෙදර උන්න හිටිය හැටියේ මුල්ලකට ගිහින් වැටෙනවා. මැරෙනවා. දැන් උඹට කරන්න දෙයක් නැහැ. කරුමෙට දෙන්න බේත් නැහැ. උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගෙන ඉලන්දාරියෙක් නැත්නම් නාකයෙක් වුණත් මොකද්ද ඇති වැරද්ද කසාද බැඳගෙන ගාන් ඉවුරේ අලියට නරියා දිනවා කියලා අනිත් අලි ගඟේ නාන්නේ නැද්ද ගඟේ නාන්නේ නැතුව අරිනවද ඔය කියමන් ටික මතක තියාගන්න ඕනේ ඔයාලා මොකක්ද දැන් මේ කියන්නේ මේ මෙතන මේ පොන්චිරාල යාගෙන සිටිවිල්ලක් පහර වෙලා මේ රාගික හැඟීමක් ඇති වෙලා හැමනම් නිමේ හැම මෙතන කියන්නේ ඇත්ත කතාව නේද? ඇයි මේ හිටික මම මැරෙනවා කියලා කියන්නේ? මේ බලන්නකෝ හිරගෙදරට යන මිනිස්සු උන් හිටි හැටි මැරෙනවා. වැඩිමත ඔය බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු. බොහොම ශක්තිමත් මිනිස්සු වැඩ කරන්න අර මේ වල දන්නවා ඇති බන්ධනාගාර ගත කරපුවාම වැඩ කරන්න යොදවනවා නේද? එයාලව සමහර අය එහෙම ඊද වෙන්නෙත් නැහැ. දැන් සවිශක්තිය මිනිස්සු වැඩ කරලා පුරුදු වෙලා ඉන්නේ එක දිගටම. දැන් නිකම් මේ ඉඳ වෙනවා. මම කලාතුරකින් ඉඳලා තමයි වැඩක යදවන්නේ. ඒ වගේම මේ මෙයාලගේ දැන් හිත දැන් බොරු චෝදනාවක ලක් වුණා වයි තමයි හුඟක් වෙලාට දකින් ලැබෙන්නේ නේද? එතකොට මොකද වෙන්නේ? මේ ඒ සිතුවිල්ලෙන්ම තමයි ගත කරන්න සෑහෙන කාල සීමාව. මොකද දවස් අද්දිකක් හිරගත වෙලා ඉන්නව නෙමෙයිනේ. එතකොට එයාලගේ හිත බොහොම අකර්මණ තත්ත්වයට පත් වෙනවා. ඒඳ යාලා ලෙඩ වෙලා මේක දරා ගන්න බැරිව එහෙම මිය යාමක් සිද්ධ වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඒ කතාව ඇත්ත. මේ බයනකො ලෙඩට බේත් කොච්චර තිබුණත් කරුමෙට බේත් තියෙනවා අය. මිනිස්සු හිරගෙදර වුණ හිටි හැටියේ මුල්ලකට ගින් වැටෙනවා, මැරෙනවා. දැන් උඹට කරන්න දෙයක් නැහැ. කරුමෙට දෙන්න බේත් නැහැ. ඒ කියන්නේ දැන් අස්ථාන චෝදනාවක් මත තමයි මේ හිරගත වුනේ.
ඒක කර්මයක් නේද? පෙර කරපු කර්මයක් විදිහට තමයි මේ සලකන්නේ. ඉතින් ඒකයි මේ කියන්නේ. දැන් මොකද්ද කියන්නේ? උඹ මේ ගමේ ඉන්න කවුරු හරි කසාද බැඳගනි. ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් මොකද්ද? ඇයි එහෙම කියන්නේ? ඉලන්දාරියෙක් නැත්නම් නාකියෙක් වුණත් කමන්නේ කියලා කියන්නේ. දැන් මෙයා තනියෙන් ජීවත් වෙන්නේ නේද? හවුහරණක් නැති වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි කියන්නේ කවුරු හරි තනිවට කියන්නේ සහායට කෙනෙක් හොයාගන්න කියලා. ගං ඉවුරේ අලියට නරිය දිනවා කියලා අනිත් අලි ගඟේ නානේ නැතුව අරිනවද? මොකද ඒ කියන්නේ මේ ගං ඉවුරේ දැන් මේ මැරුණාම එහෙම අලි නේද? නරි ඒ මස් මාංශ අනුභව කරන්න එහෙම එනවා නේද? එහාට මෙහාට ඇටේම ඇදලා දානවනේ. ඉතින් එහෙම දැකලා තමන්ගේ රැහේ එක්කෙනෙක් තමයි මේ මැරිලා නරි ඇද ඇදා කන්නේ කියලා හිතලා අනිත් එනාලි ඒතන තියෙන ගඟේ නාන්න නැතුව ඉන්නේ නැහැනේ කියන එක තමයි මේ කියන්නේ. හොඳද? බලන්න ඇයි එහෙම එකක් දාලා තියෙන්නේ මෙතන? දැන් බබුන් නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් යා මැරුණ කෙනෙක් වෙන්න ඇතිනේ, බොහෝ වෙලාවට මැරෙන්න ඇති කියලානේ කියන්නේ නේද? ඒ කතාවත් ඇත්ත. එතකොට මේ ඒ හින්දා මේ තනිකඩව ඉන්න මේ පුංචි මැනිකට කවුහරි කෙනෙක් සහායට ඕනේ අනිවාර්යයෙන්ම නේද? ඒ හින්දා අරයා මැරුණා කියලා නෑ, තව එක්කෙනෙක් මේ අරගන්න, මේ කියන්නේ තනිකමට කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ, උදව්වට කෙනෙක් ඉන්න ඕනේ කියන එක තමයි මේ කියවෙන්නේ මෙතන. ගාන් ඉවුරේ අලියට නරිය දිනව කියලා අනිත් අලි ගඟේ නාන්න නැතුව අරිනවද කියන එක. හරි. රාල්හාමි ඇත්තටම මේ ගැන මොකුත් ආරංචියක් දන්නවද? එයා මලයි කියලා දැනගන්න ලැබුණාද? අර ගාමේ රාල්හාමිගේ දැන් පත් වෙලා ඉන්න හින්දා තමයි අහන්නේ නේද? ඇත්තට මෙහෙම ආරංචියක්වත් ආවද කියලා. සාමාන්‍යයෙන් ගමේ මුලා දෑනියව තමා දැනුවත් කරන්න මේ වගේ විපත්යක් එම සිද්ධ වුණාම. අර දැන් කාලේ වගේ නෙමෙයිනේ නේද? පණිවිඩ හොමාරුව බොහොම අඩාලයිනේ. ඊටල මේක වනගත ගම්මානයක් ඉඳලා ඒ ප්‍රශ්නේ තියෙනවා. මං අහපු ආරංචියක් නැහැ. කාගෙන්ද ආරංචි අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕන හිරගෙදරට. දවස් ගාණක් තිස්සේ යන්න තියෙනවා. ඉස්සර වෙලා කඹුරු පිටියට ගිහින් ඊට පස්සේ බස්නා ඉර පැත්තට යන්න ඕනේ. තංගල්ලට යන මහපාර දිගේ. හිරගෙදරින් අහපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි. මං අහපු ආරංචිය නෑ කියලා කියනවා නේද? අර එහෙමවත් දැනුවත් වීමක් නෑ. මේක හොඳටම වනගත වෙච්ච ගමක්. එහෙම පණිවිඩ එහෙම ඉන්නේ නැහැ. එහෙම පණිවිඩයක් දන්නන්න තරම් උවමනාවක් දක්වන්නෙත් නෑ රජයේ නිලධාරින් එහෙම. නැත්තම් මේ වගේ තත්ත්වයක් ගමට සිද්ධ වෙන්නෙත් නැහැ නේ. මුලා දෑනින්ගේ ඉහළ නිලධාරින්ගේ අවධානයට ලක් වුණා නම් මේ ගම ගැන මෙච්චර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? එයාලව ගොඩ ගන්න පුළුවන් හොඳ සමාජ තලයකට අරගෙන එන්න හැකියාව තිබුණා. ඒුණාට දැන් එහෙම නැහැ මොකුත්ම. මං අහපු ආරංචියක් නැහැ. කාගෙන්ද ආරංචි අහන්නේ? උඹට ආරංචියක් දැනගන්න ඕන නම් ඒකට යන්න ඕන හිරගෙදරට. දවස් ගාණක් තිස්සේ යන්න තියෙනවා. ඉස්සර වෙලා කඹුරු පිටියට ගිහින් ඊට පස්සේ බස්නාහිර පැත්තට යන්න ඕන තංගල්ලට යන මහපාර දිගේ. හිරගෙදරින් අහපුවාම උඹට දැනගන්න පුළුවන් වෙයි. බස් ගමනාගමන එහෙම නැහැ කියලා තේරුම් යනවා අපිට නේද? පයින්ම තමයි යන ගමනක් යන්න වෙන්නේ. එතකොට මෙතන දෙබසක් තියෙනවා නේද යම්කිසි. එතකොට සංවාශීලි බස්සහරක් කියලා ප්‍රාණවත් බස්සහරක් මෙතන තියෙනවා. ප්‍රාණවත් බව රැකිලා තියෙනවා, සුරැකිලා තියෙනවා. එතකොට ඔයාලට චිත්‍රුම වහ ගන්න හැමත් ලේසි. ඒ අවස්ථාව මතක තියාගන්න. දැන් අර එකින් එකම සමහරලාට කියවෙන්නත් බැරි වෙයි මට. ඔයාලා ඒවා මතක තියාගන්න. දැන් බස්නාහිර කියලානේ අපි නම් කියන්නේ නේද? මෙතන කියවෙන්නේ බස්නාහිර පැත්තට යන්න ඕනේ කියලා හැම නේද? පුංචි මැනිකා නිශ්ශබ්දවම විදරාලයේගෙන් සෙමින් දොරට බැස ගෙදර ගියායි. ගෙදරට ගොස් බබුන් ගැන විමසන්නටද ඈ සිතාගත්තායි. නන් නොදන්නා රටකට තනිව යාම ගැන සිතන විට පවා ඈතට බිය උපන්නමුත් මේසකේ හිසේ තබාගෙන ගමේ ජීවත් වීම අමාරු කාරණයක් වූ හේයින් කෙසේ නමුත් තංගල්ලට ගොසින් එන්නම අදිෂ්ඨාන කරගත්තාය. පිළියෙල කරගත් කුරක්කන් රොටියේ කීපයකුත් ගමන ගැන ඇසූ ගම්මුන්ගෙන් ලැබුණු තවත් ධාන්‍යයට ටිකකුත් ලේසුක උතාගෙන කඹුරු පිටිය බලා පිටත් වූයාය. ඔන්න දැන් එතකොට ස්වාමියා සොයාගෙන තනියම තමයි පිටත් වෙන්නේ නේද? එතකොට මෙයාලා මේ ගමටම වෙලා හිටපු අය. එතකොට සමාජානුයෝජනයක් හැම නැහැ. ඒ වචනේ ඕනි වෙනවා.
සමාජානුයෝජනය කියන වචනේ එක මං ඉස්සරහින් කියන්න මේ වනාන්තරයේ රුදුරුයි නේද බොහොම වන මෘගයන් ඉන්න නිරන්තර පීඩාවට පත් වෙන මිනිසුන් එහෙම ඒ වගේ වනගත භූමියක ඉන්න මෙයාලා බය වෙන්නේ නැහැ නේද කොච්චර පීඩාව වුණත් හැබැයි නගරයට බහැලා යන්න හරිම බයයි කුල ඇටීම් යාලා නේද ගෝත්‍රික මේ සමාජයක හා සමානයි මොකද ඈතට වෙන්න තිබුණු ගමක් හින්දා කවුරුවත් හරියට නොදන්න රජයේ නිලධාරීන්ගේ අවධානය පවා වැඩිම නම් යොමු නොවුණු ස්ථානයක් හින්දා ප්‍රදේශයක් හින්දා හොඳද එතකොට ඕන දැන් මෙයා යනවා නේද අවට මිනිස්සු මෙයාට උදව් කරනවා මේ දාන්නට ටිකක් හැම දෙනවල් මෙයාට මොකද දීර්ඝ ගමනක් දැන් යන්න තියෙන්නේ නේද කොසගින්න වරිවර නිවා ගන්න උවමනා කරන මේ විදිහ තමයි දාන්න ටිකක් දෙන්නේ ඒ වගේම මේ මෙයා අත්හදා ගන්න කුරක්කන් රොටි කීපයක් එතකොට කුරක්කන් රොටි ටිකක් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් යාට බලන්න දැන් කඹුරු පිටිය දක්වා වූ ගමනේ මුල් කොටසේ මග ඈට හොඳ හැටි පුරුදුයි ගාමී අනිත් ගැහැණුන්ට මෙන් ඈට කැලය මැද තනිව යන්න බියක් නොදැනින් කඹුරු පිටිය දක්වා වූ ගමනේ මුල් කොටස මග ඈට හොඳ හැටි පුරුදුයි කියලා කිව්වහම ඔයාලට තේරෙනවා මේක වනගත ප්‍රදේශයේම පාරක් කියලා නේද හැබැයි බලන්න මෙතන ගාමී අනිත් ගැහැණුන්ට මෙන් ඈට කැලය මැද තනිව යන්න බියක් නොදැනින් කැලේ මැදින් යන්න බයක් නැහැ මේ ගමේ ගැහැණු අය නේද මේක මේ රුදුරු වනාන්තරයක් මහා කළුවර තිබුණා නේද ඒ වගේ මේ නිතරම මේ පීඩාවන්ට පත් වෙන ගමක් කියලා මතක තියාගන්න ඕනේ ඈට ගමනේ කරදරේ පෙන්නේ තංගල්ව දක්වා බටහිරට වැටි ඇති මහපාරට වැටුණු පසුයි ඔන්න ගමනේ කරදරයක් වෙනවා කියලා තියෙන තංගල්ව දක්වා බටහිරට වැටි ඇති මහපාරට වැටුණු පසුයි දැන් මහපාරට වැටුණා කියලා කියන්නේ හැමෝම යන්නේ මේ පාරක් නේද? එතකොට ඒ කියන්න තමයි මෙයාලා බයයි කියලා කියන්නේ. ඇයි ඒ? දැන් මම කිව්වා මෙයාලා බොහොම තනියම වාසය කරන මේ රජ නිලධාරීන්ගේ පවවදානටපත් නොවුණු ප්‍රදේශයක් කියලා බොහොම කටුක ප්‍රදේශයක්. මේ වනාන්තරයක් කියලා කිව්වට වතුර හැම නැහැ වියලි කාලගුණයක් තියෙන්නේ නේද? ඔයාලා චිත්‍රපටය බලනකොට එහෙම බලපොයත් ඇති හම්බ වේවාලට ඒක කොහොම ප්‍රදේශයක්ද කියන එක එතකොට මේ හැම වෙලේම ධර්ණු සතුන්ගේ පීඩා හැම වෙල්ල වෙනවා මොකද එයාලට ආහාර වට ගන්න මේ අඩු වුණාම වෙනස් සත්තු එහෙම නේද මේ ඉන මිනිස්සුන්ට පවා පණිනවා භයානක තත්ත්වයක් තියෙනවා ඔය කියන මේ වනාන්තරයේ කියන්නේ මුල් කොටස ඒ පාරේ මුල් කොටස තිබුණේ වනාන්තර ගැතෝ ඒ වුණාට ඒක යන්න කා කිසිම බයක් නැහැ. අනෙක් ගැහෙනු අය වගේ මෙයක්. හැබැයි මහපාට යන්න බයයි. එයාලා කුල ඇටි හින්දා. ඒ කියන්නේ මොකද්ද? සමාජානුයෝජනය වෙලා නැහැ. අනෙක් සමාජය හා සමාජානුයෝජනය කියලා කියන්නේ අනිකුත් අයත් එක්ක ගැටීමක් ඇති වෙලා නැහැ. එතනම ඉන්න ගමේම ඉන්න ඒ සුළු කොටසක් එක්ක මිසක් එයාලා එක්කවත් කතා කරන්නේ නැහැ. ගෙදර මිනිස්සු එක්කවත් කතා කරන්නේ නැහැ. ඉතින් මේ වටපිටාව ගැන දන්නේ නැහැ. ටවුමකට නගරයකට එහෙම යන්න හරි බයයි. හුරු නැති හින්දා. ඒ හුරු නැතිකම තමයි මේ සරලව කියනවා නම් කියන්නේ සමාජානුයෝජනය වෙලා නැහැ කියලා. ඒතකොට අනිකුත් මිනිසුන් දකින්නවට එහෙම කැමති නැහැ. බයයි. හිතට බයක් දැනෙනවා. ඒ වගේම මේ පුළුවන් තරම් මේ මහපාරය තිබුණා වුණාට කැලෙන් යන්න තමයි මෙයාලා වගේ මිනිස්සු උත්සාහ ගන්නෙ. ඒ මොකද අනිත් මිනිස්සු දකින්නකොට නිකන් බයක් හිතට චකිතයක් දැනෙන හින්දා. වෙනත් අර පොලක් එහෙම දැන් ඔයාලට කියවේ සද්ද බද්ද හෙනවට එහෙම වෙනස් සද්ද බද්ද නුහුරු සද්ද බද්ද හෙනවට එහෙම කැමති නැහැ බයයි. ඒකයි කියන්නේ සමාජානුයෝජනයලා නැහැ. අනික සමාජයන් හා ගැටිලා ඒගොල්ලන්ට අනුගත වෙලා නැහැ කියන එක තමයි සමාජානුයෝජනය කියලා කියන්නේ. එතකොට මේ වචනේ ලියලා තිබිලා තියාගන්න વિચાર ලියනකොට ඕන වෙන හින්දා. හරි බලන්න එතකොට ඈට ගමනේ කරදරේ පෙන්නේ තංගල දක්වා බටහිරට වැටි ඇති මහපාට වැටෙන පසු ඒක ඉරි ඇඳලා තියාගන්න. ඒක තමයි දැන් අපි කැමති කැලෑවෙන් යන්න නැතුව හොඳට කලෙලිය තියෙන මහපාරක යන්න නේද? මෙයා බය වෙන්නේ ඔය කියන පාරේ යන්න තමයි. ඒ කියන්නේ සමාජානුයෝජනය වෙලා නැති හින්දා. බලන්න සුදු දුවවිලි සහිත කෙලින් දිවෙන මහපාරේදී ඈට
භයානක වීදියේ තනිකමක් දැනින. ලුණු හෝ වී හෝ පැටවූ මහා බරකරත නොකඩවා මගදිගට හමුවන්නට විය. දැන් වගේ වාහන නෙමෙයිනේ තියෙන්නේ. එතකොට භයතුණු වාහන ගැනම කියන්න කරත්ත නේද? ලුණු හෝ වී හෝ පැටවූ මහා බරකරත නොකඩවා මගදිගට හමුවන්නට විය. කරත්තකාරයන් නරක මිනිසුන් බව පිළිගෙන සිටියාය. ඔවුන් පිළිබඳව ගම්බදව කෙරෙන දරුණු කතාවන් හොඳට අසා පුරුදුය. එහෙයින් පාරේ ජීවිතය ගැන බොහෝසෙයින් බිය වූවාය. නිශ්චල කැලයක තනිව ජීවත්වීමට මහකාරියක් නොවේ. ඇ කැලය දනි. ඇ කැලයට අයිතිය. එහෙත් පාරේ නොකඩවා දෙන මිනිසුන් පෙළ නාදුරන මුහුණු පරීක්ෂණාත්මක අමුතු විලාසයකින් තමා දෙස ඇසිපිය නොහෙලා ක්ෂණයකින් බලා සිට ක්ෂණයකින් තමා පසුකොට යන ඇස් ඇමේ ඉන්නේ කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරෙහි ඇති කරවී ජනාකීර්ණ සමහර ගම්මැදින් බියපත් සිවල් දෙනක මෙන් බියෙන් ඇලලි ඇකිලි යන විට ඇගේ මේ තනිකම ඈට දැනුනේ වඩාත් බලවත් ලෙසිනි. ගම්බද කඩාසල එකතු වී සිටින පිරිස් ලිං ළඟ එකතු වී ඕපාදූප කතා කරන ගැහැණු මග යන එන මිනිස්සු යන සියල්ලෝම විමසුම් සහිතව ඈ දෙස බැලුවහ. විශාල ගණනක් මුහුණු අතර තමා දුන්න එකද මුහුණක් නොපෙන්නේ. කඩයකට හෝ ගෙපලකට හෝ ලංව රාත්‍රියේ නිදාගන්නට ඉඩ දෙන්නේ දැයි කෙනෙකුගෙන් ඇසීමට ඈතට ධෛර්යයක් නොවිය. රෑබෝ වී බඩගින්නක් තිහෙට්ටුවත් වැඩිවන විට මගාසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මැනවයි ඈ සිතා ගති. ඔන්න බලන්න දැන් ගොඩක් විස්තරයක් ආව නේද? කැලේ ජීවිතය සහ මේ ජනාකීර්ණ ප්‍රදේශේ වෙනස මෙයාට දැනෙනවා හොඳට නේද? බලන්නකෝ දැන් කරත්තකාරයන් නරක මිනිසුන් බව ඈ පිළිගෙන සිටියා. එතන බලන්න දැන් අර දැනුත් තියෙන දැනට එකක් අඩුයි ලොරි කරත්ත වලට එහෙම පස්සේ ගමනාගමනේ වාහනේ මාවට පස්සේ අපේ රටේ මේ ලොරි වල යන මිනිස්සු නරක මිනිස්සු කියලා ප්‍රචාරය වුණා. ඒකට හේතුව තමයි දැන් මේ කරත්තකාරයෝ දවස් ගණනකට පස්සේ තමයි තමන්ගේ ගෙදරට යන්නේ නේද? ඒඳ අහල පහල ගැහෙනු අයට ඒගොල්ලෝ නිදාගෙන ඉඳ හවස නවතින තැන් රාත්‍රී ස්ථාන ගත කරන තැන්වල අවට ගැහෙනු අයට කරදර වුණා කියලා කියනවා. එතකොට ලෝරි වල වැඩ කරන අයත් මේ දැන් වර්තමානයේ නම් අඩුයි. සාමාන්‍ය ඈත දුෂ්කර පළාත් වලට ප්‍රවාහන කටයුතු කරාට පස්සේ ඒගොල්ලෝ නවතින ඈත ගම්මාන වල. එතකොට යාලක් අර මගතොට තරුණියක් යනවා දැක්කොත් හරි එහෙම නැත්නම් නතර වෙලා තමන් රාත්‍රිය ගත කරන ස්ථානයේ යම් අවට තරුණියක් හෝ වෙනත් වැඩිහිටි කාන්තාවක් වුණත් එහෙම එයාලගේ අතින් ඒගොල්ලන්ට කරදර සිද්ධ වෙනවා කියලා තියෙනවා. ඒ මොකද තමන්ගේ ගෙදරට යන්නේ බොහොම කාලයකට සැරයක් හින්දා තමයි ඒ වෙන්නේ. ඉතින් බලන්න ඕන් පිළිබඳ ගම්බදව කියන දරුණු කතාවක් නැහැ. හොඳට අසාපුරුදු. ඒක තමයි කියන්නේ තනි පංගලෙම ගැහෙන කෙනෙකුට මේ යන්න බෑ, කරදර බාධක ඇති වෙනවා කියලා තමයි කියන්නේ නේද? එහෙන් පාරේ ජීවිතය ගැන බොහෝ සෙයින් බිය වූවාය. නිශ්චල කැලයක තනි ඒ ටික බලන්න ඕන නැවත. නිශ්චල කැලයක තනිව ජීවත් වීමට මහ කාර්යයක් නොවේ. ඒ කැලෑව දනි වනාන්තරය දන්න. ඒ කැලයට අයිති. ඒත් පාරේ නොකඩවා යදෙන මිනිසුන් පෙළ නාදුනන මොහුණු පරීක්ෂණාත්මක අමුතු විලාසයකින් තමා දෙස ඇසිපිය නොහෙලා ක්ෂණයකින් බලා සිට ක්ෂණයකින් තමා පසුකොට යන ඇස් ඈමේ ඉන්නේ කොතරම් තනි ලෝකයක ද යන හැඟීම ඈ කෙරී ඇති කරේ. ඔන්න දැන් එතකොට එයා හොඳටම බලලා ඉන්නේ මේ මිනිස්සු හිඳ පීඩාවට පත් වෙලා ඉන්නේ නේද? එතකොට සමාජානුයෝජනේ වෙලා නැති බව ඉතාමත්ම හොඳින් ඔයාලට පැහැදිලි වෙනවා නේද? බයයි මිනිස්සු දැක්කට බය වෙන්න ඕනේ නෑ නේද? කොහොම කලාතුරකින් මිනිස්සු මේ කෙනෙක් ගන්නේ කරදරයක් සිද්ධ වෙන්නේ. දැන් ඕන මෙයාට බය හිතෙනවා. ඒ වගේ මේ බලන්න ඈමේ ඉන්නේ කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරී ඇති කරේ. දැන් බලන්නකො කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඈ කෙරී ඇති කරේ. ඉර ඇඳ එතන පැන්සරකින් ඉරක් ඇඳලා තියාගන්න. දැන් තනියම නෙවෙයි නේද? පාරේ ගමන් කරන කරත්ත ගොඩක් නේද? ප්‍රවාහන කටයුතු කරන්නේ. එතකොට මිනිස්සු යනව එනවා ගොඩාක් නේද? මෙයාට තැතිගෙන්නලා වගේ යන හින්දා තමයි මිනිස්සුන්ගේ අවධානය මෙයා චුට්ටක් අර බලන්නේ
අමු සතෙක් බලනවා දිහා වගේ නේද? ඒ වගේම නොබලනවා වෙන්නත් පුළුවන්. මෙයාට දැනෙන්නේ හැම වෙන්න ඇති නේද? එතකොට බලන්නකො මේ ඈමී ඉන්නේ කොතරම් තනි ලෝකයකද යන හැඟීම ඇකිරී ඇති වුණා කියලා කියන්නේ මෙච්චර ජනාකීර්ණ තැනක ඉන්නේදී තමයි. ඒ කියන්නේ යා සමාජ ආයෝජන වෙලා නැහැ. එයා කැමති කැලේ ඒ ගුප්ත ස්ථානේ තනිය වාසය කරන්න එයාලත් දන්න දෙතුන් දෙනා එක විතර. ජනාකීර්ණ සමහර ගම් මැදින් බියපත් සිවල් දෙනකමෙන් බලන්නකෝ. බියපත් සිවල් දෙනක මේ එතන ලකුණු කරගන්න උපමාවක් තියෙන්නේ. හදිසියෙම ගම්මානයකටම වැදුනහම නේද හිවලෙක්ෙම හොඳටම බය වෙනවන් නේද? මිනිස්සු කොහොමද ගහලා එළවනවා හැම නිහිවලක් දැක්කහම. ඉතින් ඔන්න ඒ වගේ කියලා කියනවා නේද? බලන්නකො බියපස් සිවල් දෙනකමෙන් බියෙන් ඇලලි ඇකිලි යන විට ඇගේ මේ තනිකම ඇයට දැනුනේ වඩාත් බලවත් ලෙසයි. මිනිසුන්ට හොඳටම බය. අර සතෙක් යනවා වගේ තමයි මෙයා දැන් යන්නේ මිනිසු දිහා බලලා. එතකොට කොහොමත් මිනිසුන්ගේ අවධානය යොමු වෙනවා. ඒ මේ මනස මෙච්චර මේ බයේ තැති ගැනලා වගේ යන්නේ කියලා නේද? දැනෙනවනේ වෙනස. ඒ හින්දා ගම්බද කඩාසල එකතු වී සිට පිරිස් බලන්න නැවත ලිංගලඟ එකතු වී ඕපදූප කතා කරන ගැහැණු මග යන එන මිනිස්සු යන සියල්ලෝම විමසුන් සහිතව ඈ දෙස බැලුවෝ. ඇත්තටමත් බලනවා. ඇයි මෙයා බිය නැකිල්ලා වගේ යන හින්දා නේද? හරි. සමහර අය බලන්න නොබලනවා වෙන්නත් පුළුවන්. ඒනකොට මෙයාට දැනෙන්නේ තමන් දිහා ඔක්කොම බලනවා වගේ. මුළු ලෝකෙම තමන් දිහා බලනවා වගේ තමයි පෙන්නුම් කරන්නේ. එයාට දැනෙන්නේ නේද? ඒ වගේම ඇත්තටම බියෙන් තැති ගැනලා යන හින්දා මිනිස්සුගේ අවධානයටත් යොමු වෙනවා. වෙනද දැකලා තිය කාන්තාවක් නේද බිය නැකිල්ලා මෙහෙම යනකොට. විශාල ගන්නක් මුහුණු අතර තමා අඳුරන එකද මුහුණක් නොපෙන්නේ. මේ අඳුරන අය ඉතින් නෑ නිකම් නගරබද නේද? එහෙම කඩයකට හෝ ගෙපලකට හෝ ලංව රාත්‍රියේ නිදාගන්න ඉඩ දෙන්නේ දැයි කෙනෙකුගෙන් ඇසීමට ඈතට ධෛර්යයක් නොවිය. එයා සමාජ ආයෝජන වෙච්ච කෙනෙක් නෙමේ. විරත් පිටස්තරායක කතා බහ කරලා නෑ. ඒ හින්දා යාට එහෙම හඳ බෑ. බයයි නේද? ඒ හින්දා මොකද තීරණය කරන්නේ? රෑ බෝවි බඩගින්නත් හේට්ටුවත් වැඩි වන විට මගාසල කුඩා ලැබකට රින්ගා නිදා ගැනීම වෙනවයි ඈ සිතාගත්තෙ. එයා පියවනම් යන්නේ නැහැනේ කීයටවත් ඒ වගේ තැනකට නේද? දැන් මෙයා තියන්නේ කරන්නේ එයාට හුරු පුරුදු ගතියක් තියෙන කැලෑවට හා සමාන මේ වන ලැබකට ගිහිල්ලා මේ විවේක ගන්නවා කියන එක. නිදා ගන්නවා කියන එක තමයි. පුංචි මැනිකා තංගාලට පැමිණෙන්න පෙර ඈට බොහෝ වෙහෙසද බඩගිනිද දැනේ. නගරයේ දැලක් මෙන් බලන්න ඉතන මහා කරගන්න උපමාවක් තියෙන්නේ. පුංචි මැනිකා තංගල්ලට පැමිණෙන්න පෙර ඇයට බොහෝ වෙහෙසද බඩගිනිද දැනේ. නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටී තිබුණු පටු පාරවල් ඇගේ භ්‍රාන්තිය දියුණු කැරවි. ඒ මොකද භ්‍රාන්තිය කියලා කියන්නේ? මේ තව ටිකක් බය වෙනවා මෙයා නේද? ඇයියේ දැන් අරවා මේ තමන් හිටපු කැලෑය වගේ නෙමෙයි නේද? එකපාරක් මාර්ගයක් ඒ වගේ හැම නෙමෙයි මේ එහාට මෙහාට නගරේක නේද? හැම පැත්තට මේ විහිදිලා යන්න පාරවල් තියෙනවනේ කීපයක්ම. එතකොට දැලක් මෙන් ජාලයක් වගේ පටු පාරවල් තිබුණා කියලා කිව්වම යාගේ භ්‍රාන්තියගේ බිය වැඩි වුණා කියලා කියනවා. නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටි තිබුණු පටු පාරවලගේ භ්‍රාන්තිය දියුණු කැරවි. අන්තිමේදී වෙනදාම්පලට අවුත් වැටෙන තොරු ඈ නගරේ ඒ මේ අත ඇවිද්දායි. ඒ වෙනදාම්පල ඇරුණ දවසක, ඒ කියන්නේ අර පොලක් තියෙන දවසක් මේ නේද? වෙනදාම්පල ඇරුණ දවසක් කියලා කියන්නේ පොලක් තිබුණු දවසක් මේ. ඒඳ මෙයාහු දවස කොහොමත් ජනාකීර්ණයි නේද? මිනිස්සු යන එනවා වෙනදාම් කරන්න බඩු අරගෙන එනවා. එතකොට ඒ වගේම තමන්ගේ නිවසට උමනා කරන කලමනා දේවල් ගන්න යන එන්න මිනිස්සු එනවා නේද? ඒ වගේ මේ විලෙන්දු කෑ ගහනවා. ඒ සතට මෙයා හොඳටම බය වෙනවා. මෙයාට හුරු නෑනේ ඒ හින්දා. සමාජ ආයෝජනේ වෙලා නැති හින්දා. ඒ වචන ලියලා තියාගන්න ඕනි. අන්තිමේදී වෙනදාම්පලට આવොත් වැටෙන තුරු ඈ නගරේ ඒ මේ අත ඇවිද්දාය. ඒ වෙනදාම්පල ඇරුණ දවසේ 400ක් 500ක් පමණ වූ පිරිස පටු භූමි භාගයේ කැටි වී සිටියහ. එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, රෙදි පිළි, හැලි වළන් ආදී නොයෙක් බඩුවලින් වෙළඳපොළ පිරී තිබිණි. හැම දෙනෙක්ම එකට කතා කළහ. එකට කෑ ගැසුවේ. දැන් ඔයාලා පොලක් ගැන දන්නවනේ සාමාන්‍ය නේද?
මිනිස්සු බඩු ඉල්ලනවා නේද? එක විටම ඒ සද්ද එනවා. ඒ වගේම වෙනදාම් කරන හඬත් ඒකම ඇහෙනවා. ഘോഷාව තියෙනවනේ නේද? හැම දෙනෙක්ම එකට කතා කරලා එකට කෑ ගැසුවා. අත්පාසැලූහ. අත්පාසැලූහ කියලා කියන්නේ වෙනදාම් කරන අය නේද? ලාබයි ලාබයි කිය හැම එන්න කියනවා. හඬ ගහනවා නේද? ඒ වගේ තියෙනවා නේද? එතකොට මිනිස්සු ආරක දෙන්න මේක දෙන්න කියලා හැම ඒවා අත දික් කරලා හැම ඉල්ලනවා. ඒකයි අත්පාසැලූහ කියලා කියන්නේ. එතකොට ඔයාලට හොඳට පොලක් හොඳට වෙනදාම් කරන පොලක් මිනිස්සුන්ගෙන් ගැවසුණු නේද? විලෙන්දු කෑ ගහන අනිත් අය බඩු මිලදී ගන්න ආපු අය ඒ අතරේ හාට මෙහාට දාන වාහන එහෙම නේද? එතන මෙතන නම් කරත්තනේ තියෙන්නේ. ඒ ඔයාට නිර්මාණය වුණු ඒ වගේ පසුබිමක් ඔයාට මනසේ මැවෙන්න ඕනේ. චිත්‍රක මැවෙන්න ඕනේ. බොහොම දක්ෂ විදියට තමයි මේ ලේඛකයා ලියලා තියෙන්නේ මේ නවකතාව. හොඳට චිත්‍රක මැවෙනවා. විනදාම්පලේ ශබ්දයේ පුංචි මණිකාගේ බිය දියුණු කරේ. ඒකෙදි නේ බය වෙන දෙයක් නැහැනේ. මිනිස්සු කෑ ගැහුවා කියලා නේද? මොකද මොකද කරදරයක් වෙලා නෙමෙයිනේ. බෝම්බයක් පුපුරලා හැම නෙමෙයිනේ නේද? ඒ වට මෙයා බයයි හොඳටම. එයාට හුරු නැති හින්දා සමාජ ආයෝජන වෙලා නැති හින්දා අර පොලේ මිනිස්සු කෑ ගහනවා. මිල දී ගන්න ආපු අය විසිරලා ඉන්නවා නේද? හරිම බයයි මේ ශබ්දයට හුරු නැති හින්දා. සමාජ ආයෝජන වෙලා නැති හින්දා. එහෙන් ඒතන වහා පලා ගොස් වෙන පටු පාරකට වැටි එයින් නගරයේ මැද හරියෙන් නැගුණ කඳු පාමුලකට පැමිණියාය. ඕන්න ඉක්මනට හොන් ගියා. එයාට ඒ දරා ගන්න බෑ නේද? ඒ ශබ්දයට සංවේදී නෑ එයා නේද? ඉක්මනට වෙන තැනකට පැනගත්තා. වෙන පාරකින් ගිහින් බලන්නකෝ. එහි දෙපස ගෙවල් නොතිබුණු නමුත් කන්ද මුදුනේ විශාල ගොඩනැගිල්ලක් පෙනිණි. එහි මිනිස්සු නොසිටියහ. මහලු මිනිහෙක් පමණක් කඳු බෑවුමේ හිඳගෙන ගල මත වියලි තනපත් උලමින් සිටි කෙට්ටු එළදෙනුන් පස් දෙනෙකු දෙස බලාගෙන සිටියේ. කවුද කෙට්ටු එළදෙනුන් පස් දෙනෙකු දෙස බලා සිටියේ කියලා කියනවා. ඔන්න ඔය ටික දැන් ඔයාලට චිත්‍රු මෑනුන මෙයා මෙතන පලා ගිහිලා හිටපු අවස්ථාව. පුතේ වෙලාව ඉවරුනහම ඔයාලා නැවත ලොග් වෙන්න ඕනේ. හොඳද? වෙලා ඉවරුනහම ලොග් වෙන්න ඕනේ. 39ක් ඉන්නවා. ඒ 39ෙම සම්බන්ධ වෙන්න ඕනේ මේ බැද්දීගම කියන සුවිශේෂී කතාවක්. බොහොම ලස්සන මේකින් ලියන්න එනවනේ උත්තර නේද? ඒ හින්දා මම විස්තර කරන්න. එතකොට මේ විචාරය කිරීමක් තමයි කරන්නේ. විචාරය කරමින් තමයි මම මේ ඔයාලට කියා දෙන්නේ. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න ඕනේ. දැන් ඔන්න හදිසියෙම ඔයාලට පේන්න ඕනේ. දැන් අර පොළ දර්ශනේ ඔයාලට මනසේ වැවිලා තිබුණානේ මෙච්චර වෙලා. ඊට පස්සේ යා බය බියෙන් තැති අරගෙන දැන් විනත් පාරකට ගිහිල්ලා නේද? එයා යනවා නිදහස් පරිසරයකට. ඒ යනකොට එයාට හම් වෙනවා මේ ඈත ගොඩනැගිල්ලක් පේනවලු කන්ද මුදුනක ගොඩනැගිල්ලක්. බලමු මේ ගොඩනැගිල්ල මොකද්ද කියලා. පස්සේ ඔන්නෙහි මිනිස්සු නොසිටිය කියලා කියනවා. ඒ ආසන්න ඉන්නවලු මහලු මිනිහෙක් නේද? මේ කඳු බෑමේ ඉඳගෙන ඉන්නවලු ගලක් මත වාඩි වෙලා හැම නේද? වියලි තනපත් උලමින් සිටි. දැන් කාෂ්ඨ කව්වක් තියෙන ප්‍රදේශයක් නේද? තනපත්ෙම හොඳට හැදිලා නැහැ. ඒ හින්දා මේ වියලි තනපත් තමා මේ කෙට්ටු වෙල දෙනුන් පස් දෙනෙක් කමින් ඉන්නවා කියලා කියන්නේ නේද? කෙට්ටු වෙල දෙනුන් පස් දෙනෙක් සංකේතයක් තියෙනවා එතන. හොඳද? ඒ මොකද්ද සංකේතේ? කෙට්ටු වෙල දෙනුන් කියලා කිව්වහම දැන් යාලට කයාලටත් කන්න බොන්න නැහැ නේද? බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියන එක පේනවා මේ. මේ මහලු මනුස්සයා වගේම ඔය එළදෙනුන්ටත් නේද? බලන්න ඊට පස්සේ ഘോഷා සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි පුංචි මැනිකා ජනශූන්‍ය නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන ආනන්දිත බොහොම ප්‍රීතියට පත් වුණා. මෙයා අර කලබල ප්‍රදේශයෙන් ආව හින්දා නේද? එන්න පුළුවන් වුණ එක ගැන ආනන්දිතව කියලා කියන්නේ ප්‍රීති වුණා නේද? බොහොම සතුටු වුණා. සතුට වෙලා එහි ඇන තියා හිඳගත්තා. ඇන තියා හිඳගත්තා කියලා කියන්නේ අර කකුල් දෙකෙන් විතරක් වාඩි වෙන්නේ නේද? මේ ආසනයක් නැති හින්දා ඒකට කියන්නේ ඇන තියා හිඳගත්තායි. එහි සිටි එළදෙනුන්ගෙන් එකෙක් ඉඳ හිට කහින ශබ්දයත් වෙළඳාම්පල පැත්තෙන් යාන්තමට ඇහෙන මිනිස් කටහඬක්. දැන් දුරකට ඇවිල්ලා නැති නේද? ඒ වුණාට යාන්තම් ඇහෙනවා කටහඬ. ඇසෙන මිනිස් කටහඬත් හැර වෙන කිසිම ශබ්දයක් එහි නොවේ.
එයා කැමති මේ ප්‍රදේශයට නේද? තමා ඉදිරියේ තිබුණ විශාල සුදු ගොඩනැගිල්ල දෙස හිස ඔසවා ඇය බැලුවා. මේ ඡේදේ වැදගත් හොඳටම. මේක කියන්න තියෙනවා ගොඩක් ජාති මේ ඡේදේ. ඔයාලා නැවත ලොග් වෙන්න ඕනි. හොඳද? මේ බලන්නකෝ වෙළඳාම්පල පැත්තෙන් යන්තම් ඇහෙන මිනිස් කටහඬක් හැර වෙන කිසිම ශබ්දයක් ඇහෙනව වී. එතකොට කහින්නේ කවුද? අර එළදෙනුන්ගෙන් එකෙක් කහිනවලු. ඒ ටිකම නේද? ඔන්න ඔය ශබ්ද ටික තමයි තියෙන්නේ. තමා ඉදිරියේ තිබුණු විශාල සුදු ගොඩනැගිල්ල දැස ඉසවසෝය බැලුවායි. බිත්ති වලට හිරු එළිය වැටීමනේ දීප්ති මත බැබලින්. කඳ මුදලගෙන තියෙන්නේ නේද? බබොන් සිටන හිරගය මෙය විය හැකිදැයි ඈ සැක කරාය. එයා හිතන බබුන් ඉන්නත් මෙන්න මේ ගොඩනැගිල්ල වෙන්නට මේක තමා හිරගේ වෙන්න ඇති කියලා හිතනවා නේද? බන්ධනාගාර මේක වෙන්න ඇති කියලා. හාමතේ සිටින එළදෙනුන් පස් දෙනා අතර හිඳගෙන උන් මහල්ලාද ඈට පෙනේ. ඔහු දැකීම නෑට සිහි වූයේ සිලිඳුයි. එයාගේ තාත්තව සිහි වෙලා තියෙනවා නේද? අර මහලු මනුස්සයා දැකලා. ඔහු එහි නොසැලී හිඳගෙන කඳු පාමුල පොල් ගස් දෙක නෙත් හෙලාගත් වනම හුන්නේය. රැක බලාගෙන සිටි එළදෙනුන්ගේ මෙන්ම ඔහුගේද වියලි ඇකිලී ගිය සමට යටින් පිහිටි ඉලකෝටු ගණන් කළ හැකි විය. එතන ඉරි ඇඳලා තියාගන්න ඔයා සටහන් කරන්න. රැක බලාගෙන සිටි එළදෙනුන්ගේ මෙන්ම ඔහුගේද වියලි ඇකිලී ගිය සමට යටින් පිහිටි ඉලකෝටු ඉලාට කියන එක ගණන් කළ හැකි ඉරි ඇඳලා තියාගන්න එතන පැන්සලේ. කලබලකාරී ආඩම්බර නාගරිකයන් දැකීමෙන් තැතිගත් පුංචි මැනිකාට. නාගරිකයන්ට එයා කියන්නේ කලබලකාරී මහා ආඩම්බර අය කියලා නේද? කලබලකාරී ආඩම්බර නාගරිකයන් දැකීමෙන් තැතිගත් පුංචි මැනිකාට දිරාපත් මහල්ලාගේ දැකීම දන්නා අඳුනන හිතවතුන්ගේ දැකීමක් මෙන් විය. එයාගේ තාත්තර සමානයි කියලා හිතෙනව නේද? ඒ වගේම එයා ජීවත් වෙන ප්‍රදේශයේ මිනිස්සුත් ඔය හා සමානයි. ඒදා අර නුහුරු අත්දැකීම